අපි ජනාධිපතිවරයට යන්න කලින් ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව ලබා දුන්නා. ඒ තමයි පළාත් පාලන ඡන්දය ඉතාමත් මික්මනි දිරියන් නියම කරේ නැහැ. දිරිය නියම කිරීම තියෙන ඔබතුමන්ලා ගැතේ පවත්වන්න කියලා. දැන් මොකද වෙන්නේ? මීට වර්ෂයකට කලින් තියන්ති වෙච්ච මැතිවරණය සම්බන්ධයෙන් අද ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවක් ලබා දුන්නා. මම හිතන මේක රටේ ප්‍රාන්තවාදයේ ජයග්‍රහණයක්. මොකද ඕන ප්‍රාන්ත රටක ප්‍රධානම කාරණා තමයි මැතිවරණ පැවැත්වීම කියන එක. මැතිවරණයෙන් තොර ප්‍රාන්තවාදී රටක් බිහි වෙන්නේ නැහැ. දැන් නිසි කාලට නිසි මැතිවරණ පැවැත්වීම අවස්ථාවක් තියෙන යනුව ශ්‍රේෂ්ඨ අධිකරණයේ දුන්නු තීන්දුවත් සමගම කොමිෂන් සභාව යනුව තීරණය කරයි. ඉදිරියේදී මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ කොමන ආකාරයකින් සම්බන්ධයෙන් මුද අපි පහුගිය පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කරන අවස්ථාව දක්වා අවශ්‍ය සියලු කටයුතු කරලා තිබුණා. තව දින 21 කාලයක් තමයි තිබෙන්නේ පළාත් පාලන ඡන්දේ කටයුතු අවසන් කිරීමට. එඳ මේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් සමග කොමිෂන් සභාව තීරණය කරන ලබන්නා වූ දිනයකදී එස් දවස් කටයුතු කිරීමට මේ මැතිවරණ යාන්ත්‍රණයේ මේ ක්‍රියාකාරී අංශ විදිහට වර්කින් ආම් එක විදිහට මා සහ මගේ අපිත් එක්ක ඉන්න අනිකුත් සිනා අතරේ කොමසාසොත් දිස්ත්‍රික් තේරීම් බලධාරු සහ සමස්ත රාජ්‍ය සේවයම මේ සඳහා කැපවීමට සූදානම්ින් ඉන්නේ. ස්වාධීන මැතිවරණ කොමිසමක් හැටියට පොතුමල්ලටත් මේ නියෝගය දැඩි ලෙස බලපානවා. ජනාධිපතිවරණයෙන් පසුව නියත වශයෙන්ම පැවැත්විය යුතුයි. මොකද නියෝගයක් දීලා තියෙන්නේ දැන් ඒ නියෝගය ක්‍රියාත්මක කළ යුතුමනේ. කොහොමද මැතිවරණ කොමිසම දැන් මේ ඡන්දෙත් එක්කම මේකට වෙන සූදානම? අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ මැතිවරණ කොමිසම රැස් වෙනවා. ඒ රැස් වුණාට පස්සේ ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයේ දීලා තියෙන තීන්දුව අධ්‍යයනය කරලා දින වකවානුත් එක්ක කොයි ආකාරයෙන්ද අපි හදිසි සභා නැත්නම් පළාත් පාලන ආයතන ඡන්ද විසීම පවත්වන්නේ කියන එක පිළිබඳව තීරණය කරන්න. දැනට අපි පවත්වාගෙන යන ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු වෙනවා. මොකද නොවැම්බර් මාසේ 18 වෙනිදා වෙනකොට වත්මන් ජනාධිපතිවරයාගේ දුර කාලය අවසන් වෙනවා. ඊට මාසයකට කලින් ඡන්ද විසීම පවත්වලා අපි අවසන් කරන්න ඕනේ. මොකද ඒක ආණ්ඩුකම විවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාවට පවරලා තියෙන වගකීමක්. ඒ නිසා මේ ඡන්ද විසීම මේ අවස්ථාවේදී මේ ආකාරයටම පැවැත්විය යුතුයි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දීලා තියෙන තීන්දුවේ සඳහන් වෙනවා දැනට නියම වෙලා තියෙන ඒ ඡන්ද විමසීම එක්ක මේක සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්න. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේදී මැතිවරණ කොමිෂන් සභාව රැස් වුණාම මේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දීලා තියෙන ඒ තීන්දුව අධ්‍යයනය කරලා ඒ සම්බන්ධයෙන් අදාළ වෙන තීරණ ගන්න. ප්‍රතිපාදන තියෙනවද? ඔව්. ඉතින් පළාත් පාලන ඡන්දය මීට කලින් අපි 2023 අයවැය තුල මේ මුදල තිබුණා. නමුත් ඒ නිශ්චිත කාලය තුලදී මුදල් වියදම් නොකිරීම නිසා ඒ අවුරුදු වෙනකොට මුදල් ආපහු මහ භාණ්ඩාගාරයට ගියා. ඒත් එක්කම අපේ රටේ ඕනම අවස්ථාවකදී ඒකාබද්ධ අරමුදල විශේෂ අරමුදල තියෙනවා. මේ වෙනි අවස්ථාවක් තුලදී ඒ සඳහා අවශ්‍ය කරන පරිපූර්ණක ඇස්තමෙන්තුවක් ආයවැයක් ඉදිරිපත් කළා. ඒ සඳහා අද්දල් වෙන ක්‍රීමේ බලය තියෙනවා පාර්ලිමේන්තුවේ. මොකද පාර්ලිමේන්තුවේ රටේ මූල්‍ය පාලනය සිදු කරන්නේ. එනවා පාර්ලිමේන්තුවේ ඒ සඳහා අවශ්‍ය කරනා වූ ඒ කාරණා කිරීමේ බලය තියෙනවා. ඒ අනුව පාර්ශවයන් ඒ තමන්ගේ සහයෝගය නිසි ආකාරයෙන් මැතින කොමිෂන් සභාවට ලබා දීලා කටයුතු කරයි කියන එක. එතකොට අර නාම යෝජනා බාර දුන්න ඒ නාම යෝජනාව ක්‍රියාත්මකයි බලත්මක. ඒ නාම යෝජනාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වෙනකොට ඒ නාම යෝජනාව කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මොකද අපි නාම යෝජනා බාර තැපැල් ඡන්ද පවස් සියල්ල මේ ආකාරයෙන් අපිට දෙමින් එහාට කටුත් තමයි කරගෙන යන්න තියෙන්නේ. එහෙනම් මැතිවරණ උපමානවලදී අපිට ලොකුවක් කිමත් තියෙනවා. අපේ පැත්තට ලොකු ඇඟිල්ලක් දික් වෙලා තියෙනවා විශේෂයෙන්ම මාධ්‍ය හැටියට. මේ උපමානවලින් වැඩිම අතපය බැඳලා තියෙන්නේ රාජ්‍ය මාධ්‍ය. ඇයි මේක මේ රාජ්‍ය මාධ්‍ය විතරක් අතපය වදින්නේ? රාජ්‍ය මාධ්‍ය වල විතරක් අතපය බැඳලා නැහැ. අපි අනෙකුත් මාධ්‍ය සම්බන්ධනුත් අනෙකුත් පෞද්ගලික නාලිකා සම්බන්ධනුත් ඒ වගේම කටයුතු කරනවා. මේ උපමාන සහ අනෙකුත් දේවල් සියල්ලම නිකුත් කරලා තියෙන්නේ සියලුම මාධ්‍ය වලටයි. අපි මේ වෙනකොටත් රාජ්‍ය මාධ්‍ය වගේම පෞද්ගලික මාධ්‍ය වලටත් මේ උපමාන භාවිතා කරලා යම් යම් සීමාවන් පනවලා තියෙනවා, යම් යම් නීති පනවලා තියෙනවා සහ නොයෙකුත් දේවල් කරලා තියෙනවා. පනතේ සහ අනෙකුත් දේවල් වල සඳහන් වෙන්නේ රාජ්‍ය මාධ්‍ය ගැන පමණක් නිසා. නමුත් අපි ඒක පනතේ නොතිබුණා වුණත් අපි අනෙකුත් රාජ්‍ය මාධ්‍ය වගේම අනෙකුත් සියලුම පෞද්ගලික නාලිකා සහ මාධ්‍ය, ඒ වගේම මුද්‍රිත මාධ්‍ය, පෞද්ගලික ඒවා, ඒ සියල්ලම ආවරණය වෙන පරිදි තමයි මේ උපමාන නිකුත්. රාජ්‍ය මාධ්‍ය හැටියට අපිට නෛතිකව ඔබතුමාලට කටයුතු කරන්න පුළුවන්. එතකොට පෞද්ගලික මාධ්‍යත් පුළුවන්ද? පෞද්ගලික මාධ්‍ය 21 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ පැහැදිලිව සඳහන් වෙන එතෙන්දී රාජ්‍ය මාධ්‍ය විතරක් නෙවෙයි පෞද්ගලික මාධ්‍යත් අන්තර්ගත වෙනවා. ෆ්‍රීකවෙන්සි ගත්තොත් මේකේ අයිති තියෙන මහ ජනතාවට. මේක පොදු භාණ්ඩයක්. ඒක තමයි අපි යම් කිසි ආකාර ලයිසන් එකකින් කාලෙන් කාලට එක එක ආයතනට දීලා තියෙන්නේ. ඒ නිසා පෞද්ගලික මාධ්‍ය පවා මේක ඇතුළට ගැනෙනවා. අර එකම දේ වෙන්නේ මේක අතරතුර පෞද්ගලික මාධ්‍ය වල භාවිතා කරන උපකරණ සහ ඒ සියල්ල පෞද්ගලිකයි. නමුත් රාජ්‍ය මාධ්‍ය වල භාවිතා කරන මේ සියල්ල මේ කැමරාව රජයේ සතුයි. ඒතර මේක ඍජුවම මාධ්‍ය උපමාන වලටත් වඩා එවැනි අවභාවිතයක් සිද්ධ වුණොත් රාජ්‍ය දේපල අයිතු පරිහරණය කියන ගණිතය. මොකද අපි එතන යන්නේ මේ උපමාන වලටත් වඩා රාජ්‍ය දේපල අයිතු පරිහරණය කියන කාරණාව තුල තමයි යන්නේ. ඒක දේපල කියන පස්සේ මේ නිශ්චල දේපල විතර නෙමෙයි. චංචල දේපල සියල්ල. ඔබ වැනි සේවකයන් සියල්ලම අදාළ වෙනවා. ඒ නිසා තමයි අර බොඩක් වලට උඹට දැනෙන්නේ අපි මේක. එතන මේකෝ දැන් රාජ්‍ය ආයතන නේ අපි ඉස්සෙල්ලාම ආවාද කරේ පෞද්ගලික මාධ්‍ය වලට.